වාසි චක්‍රී වාසි අවාසි දිනපතා ලග්න පලාපල දෙව්සඳ පුවත්පත අනුග්‍රහය ඉදිරිපත් කරන්නේ දෙව්සඳ ගුප්ත ශාස්ත්‍ර විශාරද MLP මිහිරාණි මහත්මිය. සුබ දවසක්. 2017 වූ මැයි මස 7 ඉරිදා ඉර උදාව උදේ 5:55ට, ඉර බැසීම සවස 6:19ට, රාහු කාලය සවස 4:46 සිට සවස 6:18 දක්වා, උදේ 7:47 දක්වා රවිහිමි උත්‍රපල් නැකතත්, ඉන් පසුව සඳුහිමි හත නැකතත් ක්‍රියාත්මකයි. මේෂ ලග්නය. ලග්නාධිපති දෙවැන්නෙහිද චන්ද්‍රයා 6 ගමන් කරයි. ආහාර පාන වස්ත්‍ර ලාභ ලැබෙන භාග්‍ය උදාකරන දිනයක්. අලුත් මිත්‍ර සම්බන්ධතා ඇති වෙයි. සමාජ සේවා කටයුතු වල නිරත වන මේෂ ලග්න හිමි ඔබට කීර්ති ප්‍රශංසා හිමිවීමක් පෙන්눔 කරයි. විදේශ ගමන් බලාපොරොත්තු ඉටු කරයි. කලා කටයුතු යහපත් වේ. ආර්ථිකය සවිශක්තිමත් කරන අතර තැන්පත් ධනය වැඩි කරවන දවසක්. පවුලේ සාමය සතුට වැඩි කරවයි. අධ්‍යාපනයේ නිහෙලෙන මේෂ ලග්න හිමි දරුවන් තුල ධාරණ ශක්තිය වැඩි කරවයි. හිසෙහි උෂ්ණ රෝග, සුළු සෙම් රෝග යෙදිය හැක. ජය අංකය අංක 1, ජය වර්ණය ලාරතු පැහැය. වෘෂභ ලග්නය. ලග්නාධිපති අයස්ථානගතවද චන්ද්‍රයා 5 ගමන් කරයි. තරමක් දුරට යහපත් වූ දවසක්. ස්වයන් රැකියාවන්ගේ යෙදෙන අයට යහපත් වූ දිනයක්. තරමක් දුරට සතුරු බාධාද ක්‍රියාත්මකයි. රැකියා කටයුතු වලින් භූමි ලාභ ඇති කරයි. විවාහකෙයින් අතර සමගිය ඇති කරයි. ප්‍රේම සම්බන්ධතා වලට යහපත් වූ දිනයක්. ඒ රාෂ්ටක තත්වයද පවතින බැවින් සෞඛ්‍ය පිළිබඳව නම් සැලකිලිමත් විය යුතුයි. හදිසි අනතුරු ඇතිවීමේ අවදානමක්ද අද දිනය තුල පවතී. පාදවල අස්ති බිඳීම්, ශරීරයේ ලේ විසවීම් ඇති විය හැක. ජයාංකය අංක 2, ජය වර්ණය සුදු පැහැය. මිතුන ලග්නය. ලග්නාධිපති 11 චන්ද්‍රයා 4 ගමන් කරමින් දිනය උදා කරයි. තරඟ විභාග වලින් ජය ලැබිය හැකි දවසක්. උපායශීලීව ක්‍රියාත්මක වන දිනයක්. බුද්ධිමත්ව කටයුතු කරන දිනයක්. නව ව්‍යාපාර සඳහා ආයෝජකයින් මුණ ගැසෙන වාසනාවන්ත දවසක්. පවුල් පසුබිම තුල සතුට රජයන දිනයක්. අලුත් මිත්‍රයන් නැති වෙයි. දුර ගමන් යොදා ගනී. පැවති ගැටලු निराකරණය කරගත හැකි දිනයක්. පපුවේ ආබාධ, සෙම් රෝග තරමක් දුරට ඇතිව නමුත් නිදන්ගත ආබාධ වලින් පෙළුණු ඔබට සුවදායක බවක් ඇති කරන දවසක් ලෙස අද දිනේ හඳුන්වන්න පුළුවන්. ජය අංකය අංක 3, ජය වර්ණය කොළ පැහැය. කටක ලග්නය. ලග්නාධිපති වූ සඳු 3 ගමන් කරමින් දිනේ උදා වෙයි. කීර්ති ප්‍රශංසා ලැබෙන දවසක්. මෙතෙක් නොලැබුණු ණය මුදල් පවා ලැබෙන දිනයක්. ආරක්ෂක සේවයේ නියුතු වූවන්ට උසස් ගරු නම්බුනාම ලැබෙන දිනයක්. පියපස ඥාතීන්ගෙන් කටක ලග්න හිමි ඔබට අද උදව් ලැබෙනු නියතයි. නිවාස සිහිනය සඵල වීමට අවශ්‍ය මූලික පියවර තැබිය හැකි දවසක්. නුවණින් යුතුව කටයුතු කළ යුතුයි. ඉවසිය යුතුයි. හදිසි තීරණ නොගත යුතුයි. ඔබ ගන්නා තීන්දු තීරණ පිළිබඳව දෙවතාවක් සිතා බලන්න. සෙම් රෝග, උෂ්ණාධික රෝග ඇති කරයි. ජය අංකය අංක 4, ජය වර්ණය සුදු පැහැය. සිංහ ලග්නය. ලග්නාධිපති භාග්‍යස්ථානගතව සැරිසරන අද දිනය සිංහ ලග්න හිමි ඔබගේ විදේශ සිහිනය සැබෑ කරවයි. රැකියාවන්ගේ නව ප්‍රවෝදයක් ඇති කරවයි. සුවබර දිනයක්. තරග විභාග වලින් ජය ලබයි. අසල්වැසියන්ගෙන් පවා ලාභ ලබයි. ඍජු තීරණ වලින් කටයුතු කිරීම තුල ප්‍රධානීන් අතර කැපී පෙනෙයි. අද ඔබ සියල්ලන්ගේම ආදර කරුණාව ලැබිය හැකි දවසක්. ධන මාර්ග ඇතිවේ. චිත්ත පීඩා දුරුවේ.
සැහැල්ලුවෙන් ගෙවන වාසනාවන්ත දිනයන්. අම්ලපිත්ත රෝගයෙන් පෙළෙන සිංහලග්න හිමි ඔබ උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකීම යහපත්. ජයාංක අංක 5 ජය වර්ණය රතු පැහැය. කන්‍යා ලග්නය. චන්ද්‍රයා ලග්නගතව සැරිසරයි. දිනය තුල ඔබ සෙම් රෝග සඳහා වැඩි වශයෙන් ගොදුරු වීමක් පෙන්වයි. මංගල යෝග ඇති කරන දවසක්. හිතවතුන්ගේ අප උපකාර ලැබෙන දිනයක්. ජලය ආශ්‍රිතව ගැවසීම නම් ಗುಣ නොවන බව ඔබ දැනගත යුතුයි. දුර ගමන් අගුණ වෙයි. ධන ලාභ හිමි වෙයි. රත්රන් ආභරණ අලංකාර වස්ත්‍ර ලැබෙන දවසක්. සිත සතුට ඇති කරයි. රෝග පීඩා ලෙස හිස රදය උදරගත ආබාධ ඇති විය හැක. විශේෂයෙන්ම කොන්දෙහි ආබාධද යෙදිය හැක. ජයාංකය අංක 6 ජය වර්ණය කොළ පැහැය. තුලා ලග්නය. ලග්නාධිපති රෝගස්ථානයේද චන්ද්‍රයා 12 වැන්නේද ගමන් කරන අද දිනය තුලා ලග්න හිමි ඔබට තරමක් දුරට අයහපත ගෙනෙන දිනයක්. ගමන් බිමන් අධිකව යෙදේ. තමන්ට කිසිදු ඵල ප්‍රයෝජනයක් නොවන දවසක්. හදිසි අනතුරු වලට පත්විය හැකි බැවින් දුර ගමන් බිමන් වලින් වළකිය යුතුයයි. අද දිනය තුල අලාභ ඇති වෙයි. පැවති යහපත පවා අයහපත බවට පත්වන දවසක්. සමාජගතවද පෞල් පසුබිම තුලද වචන භාවිතයේදී දොස් ගැටලු ඇති කරයි. ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයක්. නිදි බර ගතිය ඇති කරවයි. ජය අංකය 7 ජය වර්ණය තැඹිලි. උච්චික ලග්නය. 7 වැන්නේහි ලග්නාධිපතිද 11 වැන්නේහි සඳුද ගමන් කරමින් දිනය උදා වෙයි. ලැබීමට යහපත් දවසක්. සමාජගතව කටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. පවුල තුල සුළු ගැටලු මතුවිය හැකි අතර ව්‍යාපාරික උච්චික ලග්න හිමි ඔබට අද යහපත් දවසක්. ගමන් බිමන් අධිකව යෙදිය හැක. අලුත් මිත්‍ර සම්බන්ධතා ගොඩනැගෙයි. හිතවතුන් අතර වාද විවාද ගොඩනැගිය හැකි බැවින් වචන භාවිතයේදී ඔබ ප්‍රවේශම් විය යුතුයි. මුඛ රෝග, ඇස් රෝග ඇතිවේ. ජයාංක අංක 8 ජය වර්ණය රතු පැහැය. ධනු ලග්නය. ලග්නාධිපති හා චන්ද්‍රයා එක්ව ගමන් කරන අද දිනය ධනු ලග්න හිමි ඔබගේ සිතුම් පැතුම් ඉටුවන දිනයක්. වැයපස තරමක් ඉහළ ගියන් බලාපොරොත්තු ඉටු වූ කරුණු කාරණා ඒ ලෙසම ඉටු කර ගැනීමට ඔබට හැකි වේවි. සිතෙහි සතුට ඇති වෙයි. ගෘහ ජීවිතය තුල සතුට සමගිය ඇති කරයි. ඥාතීන්ගෙන්ද උදව් උපකාර ලැබේ. ධාරණ ශක්තිය ඇති කරවන වාසනාවන්ත දිනයක්. පවතින ලග්නගත ඒ රාශිකය නිසා ඔබගේ සෞඛ්‍ය පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත්. ජයාංක අංක 9 ජය වර්ණය කහ පැහැය. මකර ලග්නය. ලග්නාධිපති 12 වැන්නේද සඳු 9 වැන්නේද ගෝචරය වෙයි. මකර ලග්න හිමි ඔබට ප්‍රේම සම්බන්ධතා ඇතිවිය හැකි දිනයක්. සමාජ සේවා කටයුතු වල යෙදීමට අවස්ථාව උදා වෙයි. පවුල තුල සුළු මතභේදද ඇතිවිය හැක. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලබන දිනයක්. ඉවසීමෙන් කටයුතු කළ යුතු බව මතක තබා ගන්න. අද ඔබ ගන්නා තීන්දුව තීරණ එතරම් සුභවාදී නොවේයි. ප්‍රීති උත්සව වලටද සහභාගී වීමට ඉඩයදෙයි. දත් රෝග, අක්ෂි රෝග, ලේ විස වීම යෙදිය හැකි දවසක්. ජයාංකය අංක 2 ජය වර්ණය නිල් පැහැය. කුම්භ ලග්නය. චන්ද්‍රයා 8 වැන්නේද ලග්නාධිපති 11 වැන්නේද ගමන් කරන අද දිනය සෞඛ්‍ය මට්ටමින් තරමක් දුරට පීඩාගෙනන දවසක්. නමුත් කරන කටයුතු දියුණුවක් ඇති කරන දවසක්. සමාජයේ ගරු බුහුමන් ලබන වාසනාවන්ත දවසක්. අලුත් මිත්‍ර සබඳතා ඇති කරන මුදල් ලාභ ඇති කරන දිනයක්. ව්‍යාපාර ශාස්ත්‍රය තුල කුම්භ ලග්න හිමි ඔබ අද දිනය තුල කැපී පෙනෙයි. සතුට පවතී. පැවති කරදර මැද නැවතුණු නිවාස තැනීමේ කටයුතු ආරම්භයට සුබදායක දිනයක්. යහපත් වූ අද දිනය තුල ඔබට සෞඛ්‍ය පීඩාවන් නිසා වේදනාවන් විඳීමට නම් සිදුවනු ඇත.
ජයාංකය අංක 5. ජයවර්ණය ලා නිල් පැහැය. මීන ලග්නය. ලග්නාධිපති මෙන්ම චන්ද්‍රයාද හත්වැන්නේ ගෝචරය වෙමින් දිනය උදා කරයි. සමාජගත වීමට යහපත් වූ දිනයක්. කලා කටයුතු වලට යහපත්. ජනමාධ්‍යවේදී මීන ලග්න හිමියන්ට යහපත් දවසක්. ඇසුරු කරන අය අතර හොඳ හිත ඇති කරන දිනයක්. වියදම්ද අධිකව යෙතුණත් ලාභ ප්‍රයෝජනද ලැබෙයි. සුභාරංචි ලැබෙන ඇති දිනයක් වගේම ඔබ අද දිනය තුළ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. පොළව ආශ්‍රිතව රැකියාවල නියැලෙන මීන ලග්න හිමි ඔබට වාසනාව මතු කරයි. සිත් සතුටු දිනයක්. සෞඛ්‍ය මට්ටමද යහපත් වෙයි. ජයාංක අංක 3. ජයවර්ණය කහ පැහැය. ඔබ සැමට සුබ දවසක්. දෙව් සඳ පුවත්පත අනුග්‍රහයෙන් දිනපතා ලග්න පලාපල ඔබ වෙත ගෙනාවේ පිළියන්දල ශ්‍රීපති ජෝතිෂ පරේක්ෂණායතනයේ ජෝතිර්වේදිනී MLP මිහිරාණි මහත්මිය.